Lungala. Kapari, Janata Sevayata. Dedicated to serve the people. Aibon. සුබෝදසනක් චාමික. අයිබන් සුබෝදසනක් දින්තා. අපේ පහුගිය සති කිහිපය පුරාවටම උතුරු සහ නැගෙනහිර පළාත සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් යුතුව කතා කරා. පන්සල් විහෙර විහාරස්ථාන සම්බන්ධයෙන්. ඔව්. ඒ වගේම තමයි ඒ ප්‍රදේශවල තියෙන ඉඩම් ගැටලු සම්බන්ධයෙන් සහ ජනතාවට මුණ පාන සිද්ධ වෙලා තියෙන ගැටලු සම්බන්ධයෙන් අපි කතා කරා. ඔව්. එතකොට අද දවසේ නෙතෙෆෙම් බැලුංගල වෙන් වෙන්නේ නැගෙනහිර පළාතේ විහාරස්ථාන සම්බන්ධයෙන් කතා කරන්න. මොකද බොහෝ වෙලාවට අපි ඒවා සම්බන්ධයෙන් කතා කරන්න මැලි වෙනවා. මොකද වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඒ දේවල් සම්බන්ධයෙන් පවතින්නේ නැහැ සහ සිරස්තර වලට ඒව පොඩ්ඩක් මේ ලුණු මිරිස් මදි කියලා හිතනවද දන්නෙත් නැහැ. ඔව් අනිත් කාරණාව තමයි දැන් මේ සංහිඳියාවක් කියලා මාතෘකාවක් ඇවිල්ලා තිබෙනවනේ. එතකොට මේ සංහිඳියාවට මේක ප්‍රශ්නයක් වෙයි කියලා ගොඩාක් දෙනා හිතනවා. අපි කියන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ. සංහිඳියාව කියන මාතෘකාව විනාශ වෙන්නෙම මෙන්න මේ වගේ විහාරස්ථාන වලට වෙනත් ආගමික මධ්‍යස්ථාන වලට එහෙම වෙන මේ වෙනත් බලපෑම් නිසා වෙනත් බලපෑම් කියන්නේ මේක පිටිපස්සෙන් දේශපාලන උතුරු නැගෙනහිර ප්‍රදේශවල 83 කරන ලද සංගණනයන් වලට අනුකූලව වෙහෙර විහාරස්ථාන 276කට අධික සංඛ්‍යාවක් තිබ්බයි කියලා කාරණාව තමයි පසක් වෙන්නේ. හැබැයි මේ වෙනකොට ඒ වෙහෙර විහාරස්ථාන තියනවාද කියන කාරණාවත් ප්‍රශ්නයක්. මොකද විශ්වසරක යුද්ධයෙන් පස්සේ වෙහෙර විහාරස්ථාන කැඩී බිඳී ගිහිල්ලා විශේෂයෙන් LTT බලපෑම් වෙහෙර විහාරස්ථානෙට එල්ල වුණා. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේලාට එල්ල වුණා. අපි දන්නවා ආරන්තල භික්ෂු ඝාතනේ බොහොම කුරුරු විදිහට සිද්ධ වෙච්ච ඝාතනයක්. එතකොට ඒ වගේ දේවල් සිද්ධ වෙද්දී නැගිනහිර පළාතේ සහ උතුරු පළාතේ විශේෂයෙන් වෙහෙර විහාරස්ථාන වලට තර්ජනයක් එල්ල වුණා සහ ඒ ජනාවාස වලට. ඒතුළු විශේෂයෙන් අද දවසේ අපි කතා කරන නැගිනහිර පළාතේ විහාරස්ථාන සම්බන්ධයෙන් කතා කරොත් ශාමික මේ වෙනකොට වෙහෙර විහාරස්ථාන වැසියාමේ තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. මොකද මේ වෙහෙර විහාරස්ථාන යලි සාපිත කිරීමේ වගකීම බලධාරීන් සතුයි. නමුත් ඒක කරට ගත්ත ස්වාමින් වහන්සේලා ඉන්නවා. අපි දන්නවා මේ ලංකාවේ අනිත් ප්‍රදේශවල නම් බොහෝ විට බොහොම මේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. නමුත් නැගිනහිර පළාතට පය තිබ්බොත් ඔබට හිතා ගන්න පුළුවන් ඒ ප්‍රදේශයේ ඉන්න ස්වාමින් වහන්සේලා කොයිතරම් දුක්ඛිත තත්වයකද ඉන්නේ කියලා. ඔව් අනිත් කාරණාව තමයි මේ අපේ රටේම එක ප්‍රදේශයක් සම්බන්ධව අපි මේ කතා කරන්නේ. නැත්නම් බැලුම්ගල දිගින් දිගට අවධානය යොමු කරන්නේ මෙන්න මේ වගේ සිද්ධීන් සම්බන්ධව. ඔබ දන්නවා මුහුදු මහ විහාරය කොහොමද නැත්නම් බැලුම්ගල මැදිහත් වීමෙන් සහ දිරිය net මැදිහත් වීමෙන් ගොඩනැගුවේ කියලා. අන්න ඒක නිසා මේකට අපිට net fm බැලුම්ගලට තරාතිරමක් නැහැ සහ ප්‍රදේශයක් නැහැ. මුළු රටම අපේ රට, හැම ජාතියම අපේ ජාතිය. අන්න ඒ නිසා ඒ ජාතිය ශ්‍රී ලාංකීය ජාතිය. අන්න ඒක නිසාම තමයි net fm බැලුම්ගල දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ. මොකද මේ කාලේ මේ වගේ දේවල් වලට ලැබෙන තැන සම්බන්ධව ප්‍රශ්න තියෙනවා සහ මේ දේවල් සම්බන්ධව කතා කරන්න ඕන පිරිස ඉදිරියට එනවද කියන ප්‍රශ්නාර්ථය තිබෙනවා. ඒ සම්බන්ධව හින්දා net fm බැලුම්ගල මේ සම්බන්ධයෙන් කතා කරනවා. අපි නැගිනහිර පළාතේ ස්වාමින් වහන්සේලාට අවස්ථාව ලබා දෙමු. උන්වහන්සේලාටම උන්වහන්සේලාගේ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙමු. හරි. බලමත්ම ස්ථිතිනෙත් net fm ආයතනයේ මේ වගේ උතුරු නැගිනහිර පළාතවල පන්සල් සම්බන්ධව හොයන එක පිළිබඳව අපි කරු කරනවා, පින් අනුමෝදන් කරනවා. නැගිනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්ක විශේෂයෙන්ම පන්සල් තියෙන ඉතාම කීපයයි. ඒ තියෙන පන්සලුත් මේ වෙනකොට වැසීගෙන යනවා භික්ෂුන් වහන්සේලා නැතිකම නිසා. මොකද භික්ෂුන් වහන්සේලා ඉන්නවා, වැඩ ඉන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. වැඩ ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව සිංහල දායක බෞද්ධෝ මේ ප්‍රදේශවල නැති නිසා. වගේම මේ විහාරස්ථාන निराකරණය කරලා දෙන්නේ නැහැ තාමත් භික්ෂුන් වහන්සේලාට උවමනා විදිහට වෙහෙර විහාරවල වැඩ කරගන්න පුළුවන් වෙන විදිහට निराකරණය කරලා දෙන්නේ නැහැ. ඉතින් ඒක බරපතල ප්‍රශ්නයක් කියලා තියෙනවා. මොකද බැම්මක් බඳින්න ගියත්, ලිඳක් කපන්න ගියත්, මේ වැටි ගිරියක් හදා ගන්න ගියත් නඩු පවරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අසරණ තත්ත්වයක තමයි මේ පළාත්වල විහාරස්ථාන පවතින්නේ. අපි පහුගිය දවසක අනාවරණය කරා කෝකිලායි විහාරස්ථාන සම්බන්ධයෙන්. එතකොට කෝකිලායි ප්‍රදේශයේ ඉන්න ස්වාමින් වහන්සේලා මූණ පාලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් කතා කරා. එතකොට නැගිනහිර පළාතෙත් මේ තත්ත්වෙම තමයි තියෙන්නේ. අනිත් එක තමයි දැන් බොහෝ වෙලාවට මේ වගකිවිතු බලධාරීන්ගේ ඇස්සරෙන්නේ නැහැ මේ වගේ දේවල් සම්බන්ධයෙන්. මොකද යම් යම් බලපෑම් තියෙන නිසා. අපි පහුගිය වකවානුව තුලත් සඳහන් කරා චාමික, විශේෂයෙන් දේශපාලන බලපෑම් කියන එක බොහෝම මේ හොඳින් මේ ප්‍රදේශවල තියෙන දෙයක්. අනිත් එක තමයි දේශපාලකණීන් මේ වගේ දේවල් වලට වැඩි වශයෙන්
ප්‍රදේශයෙන් අත පොවනෝ මොකද ಜಾති ભેද මේ අරගල ඇති කිරීමත් එක්ක ඔවුන්ට වාසසහගත තත්වයක් උද්ගත වෙන නිසා ඔව් අනිත් කාරණා තමයි දැන් දින්ත සඳහන් කරපු දේශපාලන බලපෑම මේවට යොමු වෙනවයි කියන තැන ඉඳලා මේ යොමු වෙන්නේ මේ මතුවෙන ප්‍රශ්න වෙනත් සංවිධානාත්මක ප්‍රශ්නයක් අතිශය පැහැදිලිව ඔබට තේරුම් ගන්න පුළුවන් මොකද අවුරුදු 30ක් මේ රටේ ත්‍රස්තවාදයක් පැවතුණානේ ඒක මේ සමාජවාදී හෝ වේවා එහෙම නැත්නම් ජනතා අරගලයක් හෝ වේවා එහෙම කියන කාරණාව පවා ව්‍යාජයක් කියලා තේරුම් ගත්තේ අපි මොකද LTT නායක ප්‍රභාකරන්ගේ නික්මෑමත් එක්ක එතකොට මේ රටේ ඒවකට තිබිච්ච දේශපාලන නායකත්වය එතකොට යුද හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය මේ සියල්ල මේවට කැපකිරීම කරා as is masle දන් දුන්නා අන්න එහෙම වෙච්ච රටක් තමයි මේ විදිහට විනාශයට යමින් තිබෙන්නේ අපි කියන්නේ ඒක එහෙම වෙන්න හොඳ නැහැ මොන්න විහාරස්ථානයක් හෝ වේවා මොන්න යම් හෝ බෞද්ධ මධ්‍යස්ථානයක් හෝ වේවා මොන යම් හෝ වෙනත් ආගමික මධ්‍යස්ථානයක් හෝ වේවා සමස්තයක් විදිහට රට රැකෙන්න මේ සියල්ල රැකෙන්න ඕන හැබැයි ඒවා නීත්‍යානුකූලව රැකිය යුතුයි අන්න ඒකයි අපි net fm බැලුම්ගල විදිහට අවධානය යොමු කරන්න ඉදින්ට ජනතාව හැටියට ගත්තාම ජනතාවටත් මේ වෙනකොට දැන් ජීවත් වෙන්න බැරිම තත්යක් ඇති වෙලා තියෙනවා මේ මඩකලපු දිස්ත්‍රික්කයේ ඇතුලේ ජීවත් වෙන සිංහල ජනතාවට මොකද හේතුව වසර ගානක ඉඳලා පවතින මේ නියඟේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ ජනතාවට අඩුම ගානේ සමෘද්ධියක්වත් දෙන්න වැඩපිළිවළක් නැහැ රජයක් හැටියට මොකද මේ සිංහල ජනතාව ස්ථීර පදිංචි නැහැ කියලා හැම වෙලාවෙම කරදර කරනවා ඉතින් ඒ නිසා ජනතාවටත් ඒ වගේම ශාසනයටත් වික්ෂම අන්තරය ඇටියට අපිටත් පැහැීමකට පත් වෙන්න පුළුවන් දෙයක් කියන්න නැහැ ඉතින් අපි බොහොම දුකසේ ජීවත් වෙනවා මඩකලපුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සම්බන්ධයෙන් සුවා බැලීමක් සිදු කරන්නේ නැහැ කියන කාරණාවත් ඔන්න පසක් වෙනවා බලන්න මඩකලපුව දිස්ත්‍රික්කයේ මේ වෙනකොට විහාරස්ථාන හරියටම 94ක් හොයාගෙන තියෙන පුරාවිද්‍යාත්මක ස්ථාන 94ක් මේ වෙනකොට පුරාවිද්‍යා ස්ථාන හැටියට හඳුනගෙන තියෙනවා. ඒ හඳුනගෙන තියෙන විහාරස්ථාන වලින් පුරාවිද්‍යා ස්ථාන එකක්වත් මේ වෙනකොට ක්‍රියාවට නැංවෙන්නේ නැහැ. ඒ කියන්නේ විහාරස්ථාන හැටියට මේ පවත්වගෙන යන්නේ නැහැ. ඒවා ඔක්කොම වන වැඩිලා තියෙන්නේ, විනාශ වෙලා තියෙන්නේ. එතකොට ඒ තැන්වලට යන්න දෙන්නේ නැති නිසා භික්ෂුන් වහන්සේලා ඉතින් පුළුවන් විදිහට ඔය පැරණි පුංචි විහාර විහෙර තිබ්බ තැන් පන්සල් තිබ්බ තැන්වලම පන්සල් සකස් කරගෙන කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන ස්ථීරව ක්‍රියාත්මක වෙන එක තැනක්වත් මොකද ඒවට හැම තැනින්ම බාධක තියෙන්නේ පුරා විද්‍යා ආයතන ඇත්තටම නිලධාරී ගැන අපි කනගාටු වෙනවා විශේෂයෙන් අම්පාර මඩකලපුව සහ ත්‍රිකුණාමලය කියන දිස්ත්‍රික්ක නැගිනහිර පළාතට අයිති. එතකොට ඒ පළාතේ තියෙන විහාරස්ථාන වලට තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මේ විහාරස්ථාන වල වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාට සමහර අවස්ථාවලදී වතුර පොදක්වත් නැහැ. ඕනනම් ඔබට සාක්ෂි සහිතව ඒ ප්‍රදේශයට ගියොත් දැක බලා ගන්න පුළුවන්. මොකද ඒ දායකකාරකාදීන්ටත් මේ ඒවා සපයන්න පුළුවන් කමක් නැහැ. මොකද දැන් ඕන් මේ වෙනකොට ජනාවාස අලුත් කරගන්නමින් පවතින්නේ. මොකද දැන් 30 වසරක යුද්ධයෙන් පස්සේ ඒ දේවල් ස්ථාපිත වෙලා නැහැ. ඒතකොට ඒකත් එක්ක ඕන් දැන් මේ අලුතෙන් පදිංචි වෙන්නේ සමහර අවස්ථාවලදී ඔවුන්ට රැකියා නැහැ පන්සලෙන් තමයි යැපෙන්නේ දැන් මේ වෙනකොට අපි දකිනවා මේ රටේ වෙන පළාත්වල නම් එහෙම තත්ත්වයක් නැහැනේ අපේ දායකින්ගෙන් තමයි මේ ස්වාමින් වහන්සේලා යැපෙන්නේ සහ ඒ ස්වාමින් වහන්සේලා රැක බලා ගන්න දායකයෝ ඉන්නවා බොහෝ සුපිරි දායකයෝ ඉන්නවා එතකොට විහාරස්ථාන සමහර වෙලාවල් වලට කරන වියදම් දිහා බැලුවොත් එහෙම හිතා ගන්න බෑ කොයිතරම් ආදායමක් ඒ විහාරස්ථාන වලට ලැබෙනවද කියලා ආදායම සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ හැබැයි අපි හිතන්න ඕනේ මෙන්න මෙහෙම විහාරස්ථානක් තියෙනවා මෙහෙම ස්වාමින් වහන්සේලාත් ඉන්නවා බොහොම අමාරුවෙක් මේ බෞද්ධ දර්ශනය ඉස්සරහට ගෙනියන්න තමන්ගේ දායක කාර්යකාදීන්ව රැකගන්න උත්සාහ කරන ස්වාමින් වහන්සේලාත් ඉන්නවා වතුර පොදක්වත් නැතුව දානයක් නොමැතිව මේ ස්වාමින් වහන්සේලා විඳින දුක අපි අවබෝධ කරගත යුතුයි අපේ අවධානය යොමු කරගත යුතුයි සහ අපේ පරිත්‍යාග ලැබිය යුතුයි ඔව් ඒ කාරණාවත් එක්කම අපි කියන්න ඕන ඔය මිස්ටර් ප්‍රවාකන් කියලා අරය හඳුන්වපු එයා ඉන්නේ අන්න එයා ගැහුවේ ඔබේ අපේ විතරක් පෞද්ගලික ජීවිත පමණක් නෙවෙයි ඝාතනය කරේ අවුරුද්දක් පුරාවට මුළු රටම ඝාතනය කරන තත්ත්වයට පත් වුණා අන්න එතකොට තමයි ඒ තත්ත්වය තුල ඇවිල්ලා තමයි මේ අද වෙනකොට විහෙර විහාරස්ථාන හෝ වේවා වෙන පන්සල් පල්ලි කෝවිල් මේ සියල්ල අගාධයට යමින් තිබෙන්නේ එතකොට දැන් මේ වෙන උදවියක් අවි නැතුව වෙන යුද්ධයක් කරනවා අන්න ඒ නිසා ජනතාව විදියට අපි මේ සියල්ල රැකගත යුතුයි මේ අපි අද කතා කරන්නේ අන්න එහෙම රැකගන්නේ නැති වෙහෙර විහාරස්ථාන සම්බන්ධව මේ රටේ බුද්ධ ශාසනය රැකගන්න නම් මේ වෙහෙර විහාර රැකගන්න නම් පෞරාණික සම්පත්තික නැවත ගොඩනගා ගන්න නම් මේ රටේ මහානායක හාමුදුරන් වහන්සේලා කොන්ද කෙලින් තියාගෙන කතා කරගෙන ඉදිරිපත් වෙන්න ඕනේ මොකද ඒකට හේතුව පොන්ති භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ කැලෑ ඇතුළේ ඉන්න අසරණ භික්ෂුන් වහන්සේලා හැටියට අපිට නැදී
දැනස් වෙලා කරන්න පුළුවන් දේවල් ටිකයි. අපි කතා කරාට ගණන් ගන්නේ නැහැ. හැබැයි අපේ මහානායක හාමුදුරන් වහන්සේලා හැම වෙලාවෙම අවවාද අනුශාසනා උපදෙස් දෙන නිසා අපේ පාලකීන්ට අපේ මහානායක හාමුදුරන් වහන්සේලා තමයි ප්‍රථමයෙන් මේකට නැගී සිටිය යුතු වෙන්නේ. ඒ වගේම තමයි මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යංශයක් තියෙනවා නම් ඉතින් අමාත්‍යංශයක් හැටියට පත් කරගෙන තියෙන බුද්ධ ශාසනය රකින්න නම් ඒ එතන ඉඳලා ගත්තාම පාලකයේ සියලු දෙනාම වග කියන්න ඕනේ මේ බුද්ධ ශාසනය විනාශ වෙනවට. මේ අපිත් එක්ක කතා කරපු දායක මහත්තේ අවුරුදු 30ක් යුද්ධෙන් බැසකාපු හාමුදුරන් මේ පැත්තේ හරියට තාම දාන වේලක් හම්බ වෙන්නේ නැහැ. හරියට ඉඳ සංඝාවාසයක් රසිකිරියක් රසිකිරියක් නැති හාමුදුරන් ඉතින් අපිට නම් අපේ නායක හාමුදුරට හම්බ වෙන දන් හැන්ද හරි අපිට තමයි දෙනලා දෙන්නේ නායක හාමුදුරෝ. ඒ හරියම අපහසුයෙන් තමයි ගොඩක් අය මේ පැති ජීවත් වෙන්නේ. මිනිස්සු නම් හරියට ආර්ථික පැත්තෙන් තාම දුර්වල අය. එතකොට තාම හරියම ජොබ් රැකියාවක් වුණත් අපිට නැහැ. ඉතින් පන්සල්වල තත්ත්වෙත් ඒ වගේම තමයි අපිට දෙයක් තියෙන්නේ අපි පන්සල් වල දෙන්නනේ ඒ වගේ සත්ක තමයි තින් ගොඩක් ස්වාමින් වහන්සේලාට එහෙම දාන වේල එහෙම ලබා ගන්නේ කොහමද උන්වහන්සේලා ස්වාමින් වහන්සේගේ බෑපේ නායක හඳුන්ට එහෙම නම් මැඩම් දානි හම්බ වෙන්නේ ගොඩක් පන්සල් දානි හදා ගන්න කියන්නේ හඳුරු ගානේ හරි කමන්නේ බඩු වලින් ඇරගෙනලා දානි හදාගෙන තමයි ගොඩක් අය වළඳන්නේ එහෙම නැත්නම් හවදාගේ තමයි ගොඩක් තැන් වලට සමහර තැන් වලට දානි ලබලා දෙන්නේ එහෙම නැති දවස් කියලා තිය හැමදාමත් හැමදාම කරන්න බැහැනේ දැන් බැරි දවස් වලට මේ දානි හදා ගන්න පන්සල් උන්වහන්සේලා සමහර හාමුදුරුවෝ ඉන්නවා ඉතින් බිස්කට් ටිකක් කාලා අලබතල මඤ්ඤෝ ටිකක් කාලා ඉන්න ඇත් ඉන්නවා ඉතින් ඒ අතර ඕක තමයි සැබෑ තත්වය. නැගිනහිර පළාතේ විහාරස්ථාන සම්බන්ධයෙන් තමයි මේ බැලුම් වලින් කතා කරමින් ඉන්නේ. සහ ස්වාමින් වහන්සේලා මූණ පාන දුෂ්කර තත්වය සම්බන්ධයෙන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ චාමික මේ ස්වාමින් වහන්සේලා මේ වගේ තත්වයකට මූණ පාලා හිටියට අපි දන්නවා අදි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ස්වාමින් වහන්සේලා වෙනත් ප්‍රදේශවල ඉන්නවා. සහ දායක කාර්යකාදීන් උන්වහන්සේලාට උදව් කරනවා. හැබැයි මේ වගේ පළාත්වල ඉන්න ස්වාමින් වහන්සේලාට සහ ඒ ජනතාවට අපිට පිළසරණක් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි මං හිතන්නේ ලොකුම භාග්‍ය අපි ලබන. ඔව් අර දායක මහත්මයා මෙන්න මේ විදිහට සඳහන් කරා. එච්ච දේශේ හැඳලිතේ පොළව සලාත්වල වගේ හැඳලා නෙමෙයි ගොඩාක් කරව තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් හැම අතකේ මාගිමක වැඩ මිනිස්සුන්ට බින්දු විතුකම දෙපසෙ දුප්පස්සේ ඉඳගෙන හදලා දෙන එක හැම දෙයක්ම දන් හැඳලා ආරේ නැති වුණාට ආමුදුට හම්බෙන තේ මිනිස්සුන්ට දේලා ආමුදුල තමන්ගෙන් විතුකම ඉස්සේ කරනවා කියන්නේ මිනිස්සුන්ට අපි මෙහි පදිංචි කරන නායක හැඳලගේ වල සහාක් විතර හදලා ඒ වගේ නායක හැඳල අපේ නායක හැඳලවට ගම්මාන හයක් හතක් හදලා ඉතින් ඒ වගේ ආමුදුලගේ ප්‍රධානත්වයෙන් තමයි හැම දෙයක්ම සිද්ධ ලකින් හැමදෙලක් ගොඩක් ඡයත එදා දාන්නේ නැති වුණාට ධම් දෙවන දේ වුණත් අනිත් මිනිසුන්ට දේර කටයුතු කරනවා ඉතින් දෙකලින් ධම් හැමදෙලේ දෙනෙක් කරේ ඉතින් අදටත් ඒ දේවල් සිද්ධාදුවක් නිසින් කරගෙන යනවා. ඒ ස්වාමින් වහන්සේලාට පන්සල හදන රාජකාරිය විතරක් නෙමෙයි තියෙන්නේ චාම්ග ජනවාස ඇති කිරීම නිවාස ඉදි කිරීම සහ ඒ ජනතාවට නිශ්චිත රැකියාවන් ලබා දීම ඇතුළු මේ සියලුම වගකීම් පැවරිලා තියෙන්නේ. හැබැයි මේව නීත්‍යානුකූලව පැවරිච්ච රාජකාරි නෙමෙයි උන්වහන්සේලාට. හැබැයි උන්වහන්සේලා බොහොම කැමැත්තෙන් බෞද්ධ දර්ශනය ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තුවෙන් තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. සහ ගමේ නායකත්වයක් ඇති කරන්න අපි මීට කලිනුත් නෙතෙෆෙන් බැලුම් වලින් සඳහන් කරා ගමේ නායකත්වය ඇති කරන්න පුළුවන්කමක් තියෙනවා ගමේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේට කියලා සහ විහාරස්ථානයට කියලා. මොකද ඉස්සර අපි දන්නවා විහාරස්ථානෙන් තමයි නායකත්වයේ සැපයුවේ. සහ ඝණ්ඨාරය කියන කාරණාව අපි දන්නවා ගමේ මොකක් හරි කලබලයක් ප්‍රශ්නයක් ඇති වෙච්ච අවස්ථාවකදී ඝණ්ඨාරය තමයි නාදුනේ. හැබැයි මේ වෙනකොට ඒ තත්ත්වය සෑහෙන වෙනස් වෙලා අපි කියන්නේ ඒක වැරදි කියලා නවීකරණය වෙනකොට කාර්මිකකරණය වෙනකොට ඒ වගේ දේවල් සිද්ධ වෙන්න ඕනේ. හැබැයි අපේ තියෙන දේවල් අපේ හර පද්ධතින් අපි රැක ගැනීමත් අවශ්‍යම කටයුත්තක්. ඔව් දිනිතා සඳහන් කරපු ඒ ඝණ්ඨාරය වෙනුවට අද එලාම් එක වදිනව වෙන්න පුළුවන්. හැබැයි මනුස්සකම් කියන දේවල් රට තුල ආරක්ෂා විය යුතුයි. අන්න ඒක වෙන කොහේ කොහේ ගියත් අපි එක තැනකට අරගෙන ආ යුතුයි. හේතුව තමයි මොකද්ද? මනුස්සකම තුල තමයි මේ රටේ තත්ත්වය ගොඩනැගෙන්නේ. එතකොට අර ස්වාමින් වහන්සේගේ හඬපටයකට අපි අවස්ථාව දෙන ගමන් යනවා විරාමයකට. කතා කරනවත් 01112553 යුද්ධ කාලේ පවුල් 90 ගානක් පන්තිලා හිටි ගම්මානයක් අපේ පවුල් 90ක් ජීවත් වෙලා හිටියා. නමුත් තාම මේ යුද්ධේ නිම වුණාන් පස්සේ තාම පවුලක් පණිවිඩ කරන්නට බැරි වෙලා තියෙනවා. හැබැයි වර්තමාන දැන් තියෙන ආන්දියෙන් අපට විශේෂයෙන්ම අර සජිත් ප්‍රේමදාසයන් තුමාගේ ගෙවල් වියපු තියෙන ගෙවල් 25ක් පමණ පල්ලෙහා ගම්මානේ පණිවිඩ දැනට මේ පාස් වෙලා තියෙන දැන් ඒක හදාගෙන යනවා. ඉතින් අපට වෙලා තියෙන මේ පන්සල මිනිසුන්ට වඳින්නට පුදන්නට මේ විහාර මන්දිරය හදාගන්න බොහොම මාරුපත් වෙච්ච මොකද අපිට තේරෙන්නේ අපි කියන දේ ඒකට තේරෙන්නේ නැහැ. භාෂා ප්‍රශ්න නිසා විශාල ප්‍රශ්නයකට මුහුණ දෙලා තියෙනවා මේ වෙනකොට. විශාල ප්‍රශ්න. ඉතින් මේ
ඒ භාෂා ප්‍රශ්න නිසා අපට ඇතයි රාජකාරී මට්ටමින් ඒ කාලය තුල යම්කිසි ගැටලු ආවත් වර්තමානයේ වෙනකොට භාෂා ප්‍රශ්න නිසා අපර ලියුම් එන්නේ දෙමළ භාෂාව. ඉතින් ඒ ලියුමක් කියව ගන්න බෑ. කිසිසේත් විහාරස්ථානයේ ලියුමක් ආවත් එන්නේ දෙමළ භාෂාව. ඉතින් අපට කියව ගන්න හරි අපහසුතාවයන් ලක් වෙලා තියෙනවා. අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුංගල විහාරස්ථානයේ මුලින්ම අපට ඉන්න තැනක් තිබුණ නැහැ. ඉරියා මං ඇවිල්ලා ධර්මශාලාවේ තමයි ධර්මශාලාවේ පන්සලේදී ධර්මශාලා කාමරේ තමයි පණිංචුනේ. එතන ඉඳන් විහාරස්ථානයේ බුදුන් වඳින කියලා කොයිබවත් තැනක් තිබුණ නැහැ. ධර්මශාලාවේ දිදුගුණිය තියාගෙන තමයි අපි බුදුන් ඇන්දේ ඒ කාමරේ තමයි වැඩ හිටින්. එදා ඉඳලා විහාර මන්දිරය අපි හදන්න ආරම්භ කළා. ඉතින් විහාර මන්දිරය දැනට හදලා අඩක් නිම කරලා තියෙනවා. තව ඉතින් බුද්ධ ප්‍රතිමාවල් චිත්‍ර අමන්න තියෙනවා. ඉතින් සංඝාවාසය හදාගත්තා. දැනට අර බෝධිපාකාරය කල් පොඩ්ඩක් හදාගෙන යනවා. විශේෂයෙන්ම ත්‍රිවිධාරස්සකංශය අපට මඩකලපේ ගොඩාක් උදව් කරන්නේ. ත්‍රිවිධාරස්සකංශයේ ධාරි මහත්තයා විශාල කැපකිරීමක් කරනවා මේවා ආරක්ෂා කරන දිනු කරගන්නට. මේවා පවත්වාගෙන යන්නේ ඉන්නකින් බොහෝම පවුල් 35ක් වැනි සුළු ප්‍රමාණයක් තමයි. නැගෙනහිර පළාතේ විහාරස්ථාන සම්බන්ධයෙන් මේ අද දවසේ අපි කතා කරන්නේ net fm බැලුම් වලින්. කතා කරන්න කෙනෙක් ඉන්නවා. අපි මුලින්ම අවස්ථාව දෙමු විමල මහත්මියට ගම්පහෙන් කතා කරන්න. ඒ පොතේ මොදුමාලි ආරක්ෂාන් ගියා 2014 මේ විකප් පොයි දවසේ නැන්දිරිය net එකට මම රුපියල් 1000 ගානේ හැමදාම දැම්මා බෝධිපකාරේ හදන්න පොතේ මොදුමාලි ආරක්ෂානේ ඒ හැම මොහොතකම මට සතුටුනා පොතේ මොදුමාලි ආරක්ෂානේ මුස්ලිම් අයයි අපේ හමුදාවේ දරුවෝයි දමිලායි අපිට දාන දුන්නේ සිල් සමාදන් වුණාම හරිම සතුටෙන් මම ඉදාවේ මං ආමදුරු නායක ස්වාමීන් වහන්සේ එක්ක කතා කළා අපි ගම්පලින් ආවේ මයි කියලා ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා ඉතර මේ යුද්ධයෙන් බෙත කෑවේ හැටි සියල්ලම මායික පෙවසුලා මට හරි දුක හිතුනා ඒ වෙලාවේ දැන් නම් සන්තෝෂෙන් ඉන්නවා කියලා ඇත්තෙන්ම අපි මුස්ලිම් අයයි දමිළ අයයි කට්ටියම සිංහල අයයි බෞද්ධයෝ එකතු වෙන්න ඕනේ අපි කවදාවත් දමිළ අයගේවත් මුස්ලිම් අයගේවත් පූජක උතුමන්ලාට වෙනස්කමක් කරන්නේ නැහැනේ අපි කිසිම කාලයක අපේ බුද්ධාගමයන් කිසිම කාලයක ඒ අයට හිිර කරන්නේ නැහැ ඔව් තවත් කෙනෙක් ඉන්නවා සරත් මහත්මයා බාන්දුරගඩුවින් නායිබෝන උතුමාට ආයිබෝන් ඔව් ඇත්තට මට මෙහෙම කියන්න නම් මම ඔයගොල්ලන්ගේ net එක මම විතරම අහනවා මම මගේ වාහනේ යනකොට ඔයගොල්ලෝ channel පාවිච්චි කරන්නේ මට කියන්න ඔයගොල්ලෝ මීට කලින් කියලා තිබ්බා නැගිනේර පළාතේ උතුරු නැගිනේර පළාතවල තියෙන පන්සල් 2000කට වඩා කිසිම දානයක් ආධාරයක් හම්බෙන්නේ නැති කියලා. ඇත්තටම වෙසක් දවස්වල අපිට අවශ්‍යතාවය තිබ්බ අපේ ගමේ තියෙන සමිතිය. ඒ සමිතියේ දන්සලක් දෙනකොට දෙන ආධාරයේ ওই යම්කිසි පන්සලකට ලබා දීමේ අවස්ථාවේ. ඒ අනුව මම බුද්ධ සාධන අවස්ථාවේ කතා කරලා ඊමේල් මාර්ගයෙන් ඉල්ලීමක් කරා. මේමයි අපිට මෙහෙම අවස්ථාවක් තියෙනවා. ඒකට මාර්ගයක් සැලසලා දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඔයගොල්ලෝ ලිඛිතව හෝ ඊමේල් මාර්ගයෙන් දැනුම් දීමක් කරන්න. ඒ අනුවම ඒකට දැනුම් දීමක් කරා. හැබැයි ඊට පස්සෙ මම කීපතාවක් ඒගොල්ලන්ට ඇගෙන කතා කරා. මේ වෙනතුරුත් ඒගොල්ලන්ගේ ඒකට කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඔව් තමයි තත්ත්වේ. අපි අවධානය යොමු කරන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරලා බලන්න. අවධානය යොමු කරලා බලලා ඒක පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යන්න බලන්න. මොකද මේ පැහැදිලිව සාක්ෂි සාධක ඇතුව තමයි මේ සිද්ධීන් සම්බන්ධයෙන් net fm බැලුම්ගල කතා කරන්නේ. ඒ අදාළ ප්‍රදේශවල තියෙන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් මේ ස්වාමින් වහන්සේලා කතා කරා. ආරස්ථානෙන් ගැටළු අප්‍රමාණයි පන්සල් මේ මුළු ගමට ඉන්නේ පවුල් 30 ඉන්නේ. පන්සල හදාගන්න බැරුව ලොකෝ ගැටළුවකට මුහුණ පාලා දිනන මොකද මේ මඩකරපු දිස්ත්‍රික්කේ අපිට ඉතින් තරණක් ගන්න කෙනෙක් නැහැ උපන්සලේ අර විහාරයක් හදන යනවා ඊට පස්සේ දානශාලාවක් මේව කරගෙන යනවා ඉතින් ඒ වගේ ගැටලු කීපයක් තියෙන ඉතින් හදාගන්න බැරුව පන්සල ආරම්භලා තියෙන මිනිස් 1970 එතකොට අවුරුදු 30ක්ම පන්සල සම්පූර්ණ වහලා තිබිලා යුද්ධ කාලෙදී මේවා පවත්වාගෙන යන නොහිත තත්ත්වයක් උදා වුණා ඉතින් ඒ කරලා නැවත අපහු ඉවරුණන් පස්සේ 2009 වසරේ ඉඳලා නැවත විහාරස්ථානේ ආරම්භ කරලා ඉතින් වරින් වර පොඩි පොඩි ගැටලු නිසා ඉතින් හාමුදුරුන් තියෙන බැරි ප්‍රශ්න ඒ ගැටලු නිසා ඉතින් මේක තියෙන විහාරස්ථානේ හදාගන්න නොහිත නොහිත නිසා ඉතින් පාවිලා පිරිදි නැවත අපේ ආපහු නැවත මං ඇවිල්ලා 2011 වසරේ විහාරස්ථානේ ආරම්භ කළා. දැන් නැගිනහිර පළාත අරගත්තොත් එහෙම පුරාවිද්‍යා සාධක ගණනාවක් තියෙන පළාතක්. මොකද යුද්ධේ තිබ්බත් එක්ක බොහෝ ස්ථාන අපිට මේ සොයා ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවධානයෙන් සිටිය යුතු සහ සිටින පළාතක් තමයි නැගිනහිර පළාත.
ඒ වගේම තමයි උතුරු පළාතත්. දැන් මේ වෙනකොට ඒ අදාළ ප්‍රදේශයේ තියෙන පුරාවිද්‍යා සාධක හඳුනා ගැනීමක් සිද්ධ කරගෙන යනවායි කියන කාරණාව තමයි අපිත් එක්ක කතා කරපු වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරේ. මහාචාර්ය ප්‍රශාන්ත බන්දුල මණ්ඩාවල මහත්මයා තමයි මේ ඒ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. ඇගෙනද පළාතේ දැනට අපේ දුනගෙන තියෙන විහාරස්ථානයේ සියල්ලගේම ඒ කටයුතු සඳහා අපේ අදාළ නිලධාරීන් ඒ ප්‍රාදේශීය කාර්යාල මගින් පියවර අරගන්නවා, අරගෙන කරගෙන යනවා. නමුත් නැගෙනහිර පළාතේ විශාල ස්ථාන සංඛ්‍යාවක් තියෙනවා හඳුනා ගැනීමට. ඒක නිසා අපි ගවේෂණයක් ක්‍රියාත් කරා. දැනට මඩකලපුව ගවේෂණයේ අවසන්, ඒකේ වාර්තාව සකස් කරගෙන යනවා. අම්පාර ගවේෂණයේ රජයේ රක්ෂිත, ඒ කියන්නේ වන සංරක්ෂණ ප්‍රදේශ තුල වනජීවි ඒ වගේ තැන්වල තාම ඒක කරන්න බැරි වුණා. මොකද ඒකට ටිකක් ඒ නිලධාරිනුත් එක්ක යන නිසා ඉතුරු ප්‍රදේශවල ගවේෂණ අවසන්. ඊළඟට තිරුකුණාමල දිස්ත්‍රික්කයේ ගවේෂණය ආරම්භ කළා කරගෙන යනවා. ඒකේ කොටසක් අවසන්, ඉතුරු කොටස මේ අවුරුද්දේ ගන්න. ඒකේ වර්තාව තාම ලියලා නැහැ. සෑහෙන සංඛ්‍යාවක් සොයාගත්තට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් ප්‍රශ්න තියෙනවා කියලා තමයි ഇതുම සඳහන් කරේ. සමහර ඒවා සොයාගෙන තිනවා, නමුත් ඒවා ආරක්ෂා කරන්න කිසි කටයුත්තක් සිද්ධ කළේ නැහැ මේ වෙනකන් කියලා. ඒ කියන්නේ දැන් මේ හොයාගන්න ස්ථාන අපි මේව හොයාගන්නකොට අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ඒ අදාළ ග්‍රාම නිලධාරීන් දැනුවත් කරනවා. නමුත් මේක නීතියෙන් ආවරණය කරගන්න අපි ඒව ගැසට් නිවේදනයක් පළ කරන්න ඕනේ. ඉතින් අපි දැන් අම්පාර දිස්ත්‍රික්කයේ, මඩකලප දිස්ත්‍රික්කයේ අඳුනගත ප්‍රදේශවල අපි දැන් සීමා කණු දාන්න ඒව පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. සීමා කණු දාන්න අපි දැන් ඒ කණු හදලිවල ඉදිරියේදී දාන්න හදනවා. ඒ වගේම තමයි මේ ගවේෂණ වාර්තා ආවට පස්සේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ඒ සියලුම ස්ථාන මැනුම්ගත කරලා ඉවරලා මේ මිලින්දෝරු දෙපාර්ට්මන්තුව අනුව ඒ පිඹරකුත් එක්ක තමයි ගැසට් කරන්නට ඕනේ. දැන් ඒකට පොඩි කාලයක් යනවා. ඉතින් ඒ ගැසට් කරාට පස්සේ තමයි අත්ත වශයෙන්ම අපිට ප්‍රධාන වශයෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වපසරියට එන්නේ ආරක්ෂිත ස්මාරක නම්. නමුත් අපේ පනත අනුව 1715 මාර්තු 2 වෙනිදාට පෙර යම් කිසි ස්මාරකයක් තියෙනවා නම් ඒ ස්මාරකය අනිවාර්යයෙන්ම පැරණි ස්මාරකයක් හැටියට අපිට පනත යටතේ පහසුතාවයකින් තොරව ප්‍රකාශයට පත් කරේ නැති වුණත් ඒක ආරක්ෂා වෙනවා. එහෙම නැති ඒවා තියෙනවා නම් අවුරුදු 100ක් ඉස්සේ තියෙන අනිවාර්යම ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් වෙන්න ඕනේ. හැබැයි මේ දේවල් ආරක්ෂා කරගන්නත් කටයුතු කළ යුතුයි. මොකද අපි දන්නවා පොතුවිල් මුහුදු මහවිහාරයේ අරගත්තත් පොතුවිල් මුහුදු මහවිහාරයට අයත් බොහෝ දේවල් විනාශ වෙලා තිබ්බා. සමහර වෙලාවට රෙදි ගල් විදිහට පාවිච්චි කරලා තිබ්බා සඳකඩ පහන්. එතකොට මේ වෙනකොට නැගිනිහිරි පළාතේ තියෙන පුරාවිද්‍යා වටිනාකමක් ඇති බොහෝ ස්ථාන විනාශ වෙමින් පවතිනවා. එතකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සඳහන් කරන්නේ එකතනක් හොයාගත්තට පස්සේ එතනට මුරකාරයෙක් දාන්න බෑ. ඉන්න සමාජිකයන් සංඛ්‍යාව නැත්තම් සේවක සංඛ්‍යාව බොහොම අඩුයි. ඒ හින්දා එතුමාලන්ට මේ කටයුත්ත කරන්න බෑ කියලා. තින්ත කියපු ඒ කාරණාවත් එක්ක හැම තැනටම මුරකරුවෙක් දාන්න බෑ කියන කාරණාවත් net fm බැලුම්ගල සඳහන් කරන්නේ අපි මේ රටේ මුරකරුවෝ වෙන්න ඕන. අපි මේ රට ආරක්ෂා කරගන්න ඕන. අන්න ඒකයි අපි කියන්නේ මේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. අලුතෙන් හොයාගන්නකොට ඒ හැම ස්ථානයකටම අපිට මුරකරුවෙක් හරි පුරාවිද්‍යා සේවකයෙක් දාන්න අපේ කාර්ය මණ්ඩලය නැහැ. නමුත් අපි යම් යම් පියවරවල් ගන්නවා. මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලා තියෙනවා අපේ කාර්ය මණ්ඩලය වැඩි කරන්න කියලා. විශේෂයෙන්ම මුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලංකාවේ සියලුම ස්ථාන මුර කරන්න අනුමත කාර්ය මණ්ඩලයේ ඉන්නේ 150යි. ඉතින් දැන් අපේ ගණන් හදලා තියෙන විදිහට අපිට 2500ක් විතර ඕනේ. ඉතින් දැන් ඒක ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් ඉතින් ඒ සඳහා අතිවිශාල පිරිවැයක් දාවන්න වෙනවා රජයට. ඉතින් ඒ දෙකම සලකලා බලලා තමයි කරන්නේ. අපි අත්‍යවශ්‍ය ස්ථානවල දැන් ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා නම් ඒ ස්වාමීන් වහන්සේලාට නම් අයිති ඒවා දෙපාර්තමේන්තුවෙන් ඒ විදිහට ආරක්ෂා කිරීම සඳහා ඒ අදාළ අය දාන්නේ. අපි ඒ අදාළ පරිදි අපේ නිලධාරීන් මිටි ගිහිලා බලන එක තමයි කරන්නේ. මොකද ඒවා කොහොමවත් දෙපාර්තමේන්තුවට අයිති වෙන්නේ නැති නිසා. නමුත් යම් හේකින් අර පැරන් කොහෙවත් නැතුව ඈත තියෙන එකක් තියෙනවා නම් අපිට ඒ ප්‍රාදේශීය ලේකම් මගින්, රාම සේවක මගින් තමයි මේ පිළිබඳව කටයුතු කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ලංකාවේ දැනට ඒ වගේ පොඩි පොඩි ස්ථාන 250,000 විතර වගේ හොයාගෙන තිනව හැම එකටම මෝරකාරයක් දාන්න බෑනේ අපිට. ජනතා සේවයට dedicated to serve the people.
නැගෙනහිර පළාතේ විහාරස්ථාන සහ ඒ පළාතේ ස්වාමින් වහන්සේලා මුහුණ පාන තර්ජන සහ දුෂ්කර තත්ත්වයන් සම්බන්ධයෙන් තමයි අද දවසේ net fm බැලුම් වල කතා බහ. වැලිකන්දේ ස්වර්ණ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ රැඳිලා ඉන්නවා සජීව. තෙරුවන් සරණයි අපේ මාත්‍යෝ. අවසරයි අපි හැමදෙරුනේ. මුතුගල ආරංචි සේනාසනේ දැන්ට වැඩ සිටින්නේ මම. ඉතින් තර්ජන මැද්දේ තමයි වැඩ සිටින්නේ. දැනටත් මේ පුරාවස් විනාශ වෙමින් පවතිනවා. ඒ නිසා මේකේ අසූරියම් පිළිම එතනින් යාම චෛත්‍ය හතරක් තියෙනවා. ඊගාව වෙහෙර විහාරයව සම්පූර්ණ විනාශ වෙන බවට පත් වෙලා ඉතින් මේ වනාන්තරේ තනියෙන් තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් මට දානමාන නැහැ. එතනින් ගියාම තමිල් ගම්මානයක් තියෙනවා හැතම්ම එකහමාරක් විතර දුරින්. ඉතින් වනාන්තරේ වනාලි සත්තුන්ගෙන් මෙයා වෙලා තමයි ඉන්නේ. නාන්න වතුර නැහැ, බොන්න වතුර නැහැ, දාන්නේ නැහැ. ඒ නිසා ගියේ නැහැ. ගෙනල්ලා දාන්නේ දෙනවා කියන්නේ මේ බඩු මුට්ටු ගෙනල්ලා දෙනවා සමහරක් ඉතින් නැහැ. නැත්තම් කඩෙන් තමයි ගන්න පින්ඩ පාතේ යනවා. ඒ වගේ නිසා මේවත් තරජිනේ වෙනෙව්වා. බලධාරින්ගෙන් ඉල්ලන්නේ මේවා රැකගෙන මේවා දියුණු බවට පත් කරලා දෙන්න කියලා එහැකි ඉක්මනින්. ඉතින් වනජීවීන්ට සෑහෙන ප්‍රශ්න තියෙනවා ඉතින් මේකට. ඒ නිසා බලධාරින් ඉල්ලන්නේ අපි ඒක තමයි. එහෙමයි. අපේ හැමදෙනේ ඔබ වහන්සේ පුළුවන්කමක් තියෙනවා නම් දුරකථනයේ රැඳී ඉන්න ඔබ වහන්සේගේ දුරකථන අංකය අපිට ලබා ගැනීමට අවශ්‍යයි. ඔව්. ඒ වගේම උන්වහන්සේට සහ මුළු රටම මතක් කරන්න ඕන අපේ හොට්ලයින් එක තමයි 0727 372 372. නැවත වරක් මතක් කරනවා 0727 372 372. අපි අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩපළන අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට කතාවට ඉඩ හසර ලබා දෙමු. මොකද දැන් අර අපේ ස්වාමින් වහන්සේ සඳහන් කළා වගේ මේ වෙනකොට විහාරස්ථාන විනාශ වෙමින් පවතින්නේ. එතකොට දැන් මේ විහෙර විහාරස්ථාන කවුද විනාශ කරන්නේ? කවුද මේ අනවසර කැණීම් සිද්ධ කරන්නේ? අපි අහලා බැලුවා. දැනට 2017 වර්ෂයේ අපි පුරාවස්තු විනාශයන් කියලා බැලුවාම වැඩිම පුරාවස්තු විනාශයක් කරලා තියෙන්නේ පුරාවස්තු වලට හානියක් කරලා තියෙන අනුරාධපුර දිස්ත්‍රික්කේ. මන්නාරම දිස්ත්‍රික්කේ කිසිදු සිද්ධියක් අපිට වාර්තා වෙලා නැහැ පසුගිය වර්ෂේ. ඒ වගේම මේ වර්ෂේ යම් යම් දේවල් වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන්ොත් අපි හොයලා බැලුවාම ඔක්කොම මේ අපේ සිංහල පළාත්වල ඉන්න මිනිස්සු ගිහිල්ලා ඉවරලා කරන අනවසර කැණීම් තමයි අපිට වාර්තා වෙන්නේ. යාපනයේ මොකක්වත් වාර්තා වෙලා නැහැ. කිලිනොච්චිය 2යි, මොලතිව් 1යි, ඊළඟට මඩකලපුවේ 3යි, නුවරඑළිය 2යි. නමුත් අපි දන්නවා විශේෂයෙන්ම මේ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ 11ක් වාර්තා වෙලා තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ 8ක් වාර්තා වෙලා තියෙනවා. මේවත් වාර්තා වෙලා තියෙන්නේ මේ සිංහල ජනතාව සහ සමහර තැන්වල මුස්ලිම් ජනතාව. නමුත් දමිළ ජනතාව ඉන්න තැන්වල මම අර කියපුවේවල කිසිම පුරාවස්තු වංකිය වගේ ඉතා අඩු අල්ප ප්‍රමාණයක් තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ තමයි සඳහන් කරේ සිංහල බෞද්ධ ජනතාවගෙන් තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. බොහොම කනගාටුදායක සිද්ධියක්. මොකද අපේ පරපුර, අපේ සංස්කෘතිය, අපේ බෞද්ධ ශිෂ්ටාචාරය අපිට රැකගන්න පුළුවන්කමක් නැත්තම් කුමන කතාවක්ද? ඒ තමයි තවදුරටත් කතා කරා මේ නැගිනහිර පළාතේ සිද්ධ වෙන අනවසර කැණීම් සම්බන්ධයෙන්. නැගිනහිර පළාතේ අපි දකිනවා ඉඩම් මත්පත් කර ගැනීම වලට අමතරව දැන් පුරාවිද්‍යා ස්ථාන ස්මාරක මේ වගේ දේවල් විනාශ වෙමින් පවතින තත්ත්වයකට පහුගිය දවස්වල අපි දැක්කා. එතර විහාරස්ථානවල යම් ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා නම් ඒ විහාරස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති වෙන්නේ නැති නිසා ඒ විහාරස්ථාන ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ තුන්වහන්සේලාටම තමයි. දෙපාර්තමේන්තුවට ඒ කිසිම දෙයක් අයිති වෙන්නේ නැහැ. ඒක වැරදි මතයක් තියෙනවා. මේවා දෙපාර්තමේන්තුවට අයිති කියලා. එහෙම නැහැ. එතකොට අපි බුල්ඩෝසර් කරපු චෛත්‍ය පිළිබඳව ඒ ස්ථානයට මම පෞද්ගලිකව ගියා බලන්න. ගිහිල්ලා ඉවරලා ඒ සම්බන්ධයෙන් ඒ අදාළ අයත් එක්ක කතා කරා. නමුත් ඒක ඒ මිනිස්සු එතන යම් ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවත් අවසානයේදී බලනකොට වග කියන්න ඕනේ අපේම සිංහල ජනතාව තමයි. ගිහිල්ලා ඉවරලා ඒ මිනිසුන් එතනට ගිහිල්ලා මෙතන චෛත්‍යයක් හම්බ වුණා. අපි දැන් ඕගොල්ලගේ කෝවිල කඩලා විසි කරනවා. මෙතන අපි හදනවා අපේ මේ එකක් කියලා ඉවරලා ඒ කියපු නිසා තමයි අවසානයේදී මිනිසුන්ගේ පරණ කෝවිල කඩන එක හින්දා මේ පස්සේ මම ගිහලා මිනිසුත් එක්ක කතා කරලා ඒ මිනිසුන්ට දඬුවම් කරාට පස්සලාට පස්සේ කතා කරලා ඉවරලා අපි කිසිම කරදරයක් නැතුව එතන කැණීමකුත් කරලා ඒ මිනිස්සු දෙමළ අය සම්පූර්ණයෙන්ම අපිට උදව් කරා ඒ කැණීම කරලා ඒ ටික පාදගෙන ඊට පස්සේ දැන් ඒ අනුව අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඉතින් ඒක හින්දා මේ අපේ සිංහල අයම තමයි ගිහිල්ලා ඉවර වෙලා ඒ මිනිසුන්ව ප්‍රොවෝක් කරන්නේ. අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුංගල
නැගිනහිර පළාතේ විහෙර විහාරස්ථාන සම්බන්ධයෙන් තමයි අද දවසේ මේ කතාබහ සිද්ධ කෙරෙන්නේ. දැන් මේ අර දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථානවලට අරගෙන ආපු බුදු පිළිම වහන්සේලාගෙන් බදු මුදල් පවා අරගත්ත රටක් නෙමේක චාමික. එතකොට මේ වගේ දේවල් සිද්ධ වෙනවයි කියන එක අහන්න දෙයක් නැහැ. හැබැයි මේ දේවල් සම්බන්ධයෙන් මේ ශේෂ්ඨ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ඉන්න වග කියවිතු. එතකොට මේ බුද්ධ ශාසන අමාත්‍යංශය සහ බුද්ධ ශාසන අමාත්‍යංශය සම්බන්ධයෙන් කතා කරද්දී ලේකම්තුමා අපිට අමතක කරන්න බෑනේ. චන්ද්‍රප්‍රේම ගමගේ මහත්මයාටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරා. මොකද හේතුව හරිම බරපතල නිසා. නැගෙනහිර පළාත ගැන ඉතින් වැඩි අවධානයක් අපි දැන් සාමාන්‍ය අපේ සංවර්ධන වැඩසටහන යොමු වෙන මුදල් වලින් වැඩි අවධානයක් නැගෙනහිර ගැන අවධානය යොමු කරනවා. ඒ වගේම විදේශ ආධාරණ ලැබෙද්දි දැන් පහුගිය අවුරුද්දේ අපි පන්සල් 100කට අපි සිවිල් පහසුකම් සඳහා ආධාර දුන්නා ඊන ආධාරයක. මේ ටික තමයි කරලා තියෙන්නේ. විශේෂ සැලකිල්ලක් හැමදාම අපි දක්වනවා. නැගෙනහිර පළාතේ විහාරස්ථානවල ස්වාමින් වහන්සේලාත් එක්ක කතා කරනකොට උන්වහන්සේලා සඳහන් කරන්නේ එහෙම අවධානයක් යොමු වෙලා නැහැ සහ දැන් ওই ආධාර දුන්නයි කියලා කියනවා. හැබැයි ඒව ලැබිච්ච විහාරස්ථානයක් නැහැ කියන කාරණාව. සංදීප ආධාර නිරීක්ෂණය තියෙනවා, ආධාර දීප නාම නිරීක්ෂණය තියෙනවා. එතකොට 2008 දී අපි සියලුම තුරුණගෙනේ දැන් තියෙන පුරිහින් පන්සල් තියෙන්නේ මේ අම්පාර ත්‍රිකුණාමලයේ. 2008-09 වර්ෂවල අපි අම්පාර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හැම පන්සලකම ආධාර කරලා තියෙන එකක්වත් මේ කියන්නේ එකකට අතරින් නේද සීලු මේ දෙක රුස්තවතාවක්. එදායින් පස්සේ අපිට එකවතාවකට ඔක්කොම කරන්න බැරුණා. නමුත් අපි 2000 මගේ මතක හැටියට 2008-09 සීලම ඒකට දුන්නා. අම්පාර සිකුණා කොයි ආයතන වලින්ද ඒක ලැබෙන්නේ? එහෙම වුණත් විහාරස්ථාන අඩුපාඩු අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමයි මුදල් දෙන් කරන්නේ. හා එතකොට එතනින් ආපහු සොයාබැලීමක් සිද්ධ වෙනවද මේ මුදල් මේ විහාරස්ථානෙට ගිහින්ද කියලා? අපි හදාපුවා මේ ඒ කියන්නේ සමහර තැන්වල මම ගෙතින්ද හදෙන්නේ නැතුව ඇති. ඒක කරපු වෙන පිළිමදත් අපි වාර්තා අරගෙන තියෙනවා. අපි මේ මුදල් ලබා දුන්නයි කියන කාරණාවත් එක්ක පසු විපරමක් සිද්ධ වෙනවාද කියන කාරණාව ගැටලුවක්. එහෙම වෙනවා නම් කමක් නැහැ. එහෙම වෙනවා නම් හොඳයි. හැබැයි මේ කටයුතු සිද්ධ වෙනවාද කියන කාරණාව යලිත්තරක් සිතා බැලිය යුතු කාරණාවක්. මොකද අපි දන්නවා නැගිනහිර පළාතේ විහාරස්ථාන සම්බන්ධයෙන් net fm බැලුංගල දෙරියනේ අපි කටයුතු රැසක් කරා. විශේෂයෙන්ම පොතුබිල් මුහුදු මහා විහාරයේ වගේම තමයි ස්මරකල්පුව සිප්පිමඩුව විහාරස්ථානයේ බොහෝ කටයුතු සිද්ධ කරා සහ සංවර්ධන කටයුතු අපි ඉදිරියට ගෙනිච්චා. එතකොට ඒ දේවල් ඒ විදිහටම තියේදී ජාතිය නාලිකාව විදිහට අපි ඒ කටයුත්තේ යුතුයකමක් විදිහට ඉෂ්ට සිද්ධ කරද්දි බොහෝ අයට ඒ යුතුයකම ඉෂ්ට කරන්නත් අවස්ථාවක් තියෙනවා. සහ අපේ ශ්‍රාවකයෝ විදිහට අපි දන්නවා net fm ශ්‍රාවකයෝ විදිහට බොහෝ පිරිසක් අපිත් එක්ක අත්වල් බැඳගෙන මේ කටයුත්තට සම්බන්ධ වුණා. ඒ වගේම තමයි අපි ආරාධනා කරනවා නැගිනහිර පළාතේ විහාරස්ථාන සම්බන්ධයෙන් අවධානය ගිලිහිලා නැහැ. අපි තවදුරටත් ඒ කටයුත්ත සිද්ධ කරගෙන යනවා. ඒ වගේම තමයි නැගිනහිර පළාතේ විතරක් නෙමේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල විහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීමේ කටයුත්ත net fm නාලිකාව ජාතිය නාලිකාව විදිහට ජාතිය වගකීමක් විදිහට මේ කරට අරගෙන කරනවා. ඒ කටයුත්තට දායක වෙන්නත් ඔබට පුළුවන්කම තියෙනවා. දිරියනෙත් සමග අත්වල් බැඳගන්නත් ඔබට අවස්ථාව තියෙනවා. කතා කරන්න කෙනෙක් ඉන්නවා. පතිරාජ මහත්මයා රුවන්වැල්ලේ නායිබෝන පුතුමාට. පුතුමල්ලා මුහුදු මහා විහාරයට සලකනවා වගේම ලෝකේ ප්‍රථම චෛත්‍ය වන ගිරිහඬු සෑයට ඔබතුමාලාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒකයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඔබතුමා එහෙම කියන්නේ හේතුවත් පොඩ්ඩක් අපි සඳහන් කරමු. මම දැන් මම පෙරීදත් මම ගිරිහඬු මහසෑයට මේ රුවන්වැල්ලේ අපි මේ දානයක් කළා. එතෙන්ට දාන එහෙම ලැබෙනවා බොහොම අඩුයි. නමුත් මොකද මේ ප්‍රදේශයේ වැඩි හරියක් ඉන්නේ අහිංසක ජනතාව පිටින් තමයි ඇවිල්ලා මේ වැඩ කොටස කරන්නේ. ඉතින් ඒ පන්සලට වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලනවා ඔබතුමාලට. නම් මම දුරකථනයක් දෙන්න පුළුවන් මේ නායක හඳුනන වංශයේගේ. ඔව් හොඳයි. පසුව ඔබතුමාව සම්බන්ධ කරගන්නම්. ඒ සම්බන්ධයෙන් අපි විස්තර ලබා ගන්න. ඒ වගේම තමයි නැගිනහිර පළාතේ විහෙර විහාරස්ථාන සම්බන්ධයෙන් කතා කරද්දී බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්තුමා සඳහන් කරා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා සහ මුදල් මේ වෙනකොට ලබා දීලා තියෙනවායි කියලා. හැබැයි විහෙර විහාරස්ථාන සංවර්ධන වෙන කටයුතු බොහොම අඩපණ වෙලා තමයි තියෙන්නේ. විහෙර විහාරස්ථාන මේ වෙනකොට වැසීගෙන යන තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. එතකොට මෙහෙම තත්ත්වයක් යටතේ ශක්තිමත් ක්‍රියාවලියක් සිද්ධ කළ යුතුයි කියන කාරණාව තමයි අපි ලේකම්තුමත් එක්ක සාකච්ඡා කළේ. ඔව්. එතකොට දැන් පහුගිය දුරකථන ඇමතුමෙන් කතා කර පතිරාජ මහත්මයාට අපි මතක් කරනවා රුවන්වැල්ලේ අපේ හොට්ලයින් එකට ඔබතුමා ඇමතුමක් දෙන්න අනිවාර්යයෙන්ම ඔබතුමා කතා කරපු සිද්ධි සම්බන්ධයෙන් අපි අවධානයෙන් ඉන්නවා. අපේ හොට්ලයින් නම්බර එක 0727
372 372 අපේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහත්මයාට අවස්ථාව ලබා දෙන්න. දැන් සමහර විහාරස්ථාන වැහිගෙන යන තර්ජනයක් තියෙනවා දාන වේලා අරගන්න පුළුවන් කමක් නැහැ. සහ දැන් ඒ අදාළ ප්‍රදේශයේ ඉන්න දායකින්ගේ ශක්තිමත් තත්වයක් නැහැනේ. ගොඩක් වෙලාවට එක්ක සුවන් රැකියාවක් එහෙම නැත්නම් සමහර අය රැකියාවක් නැති පුද්ගලයෝ තමයි ඉන්නේ එහෙම කියන කාරණාව දැන් මේක තියෙන අතර මේ ගැන අපේ අවධානය යොමු යුතුයි දැන් මොකද පන්සල් ගොඩක් අතහැරිච්ච ඉස්සලා අතහැරිච්ච පන්සල් මේ පස්සේ ලෙසකර කරන නැවත අපහු මේ වැඩ කටයුතු ආරම්භ කරපු ඒවා තියෙනවනේ ඒවට දායක වැඩකමක් තියෙනවා අපි පිළිගන්නවා ඒ පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනේ ඔව් ඒක ශක්තිමත් කරන ලේකම්තුමෝ මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවනේ ශක්තිමත් කරන වැඩපිළිවෙලක් කියන්නේ මේ ඒ උතුරු නැගෙනහිර සඳහා තමයි අපි වැඩිපුර අවධානය යොමු කරන අපේ සහජනාපති ලේකම් කාර්යාලය ඒ වගේම ආරක්ෂා කරන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වගේ සිවිල් ආරක්ෂක බලකායන් වලින් ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කරනවා ඒ වගේම ඉතින් අපි දැන් තවතරතුරු සොයමින් පවතින උතුරු පළාතේ තියෙන සියලුම බෞද්ධ විහාරස්ථාන සහ බුද්ධ ප්‍රතිමාවන් වහා අයවත් කරගන්න කියලා පහුගිය දවසක මේ රාජ්‍ය නවන සංවිධාන කිහිපයක් ඉල්ලීමකුත් කරා. එහෙම කටයුතු ඒ විදිහට තියෙද්දි නැගිනහිර පළාතේ වෙහෙර විහාරස්ථාන සම්බන්ධයෙන්ුත් මෙහෙම කටයුතු සිද්ධ වෙනවා. එතකොට අපි යලි යලිත් අවධාරණය කරන්නේ මේ නැගිනහිර සහ උතුරු පළාත අපි වෙන් විය යුතු දේවල් නෙමෙයි. ශ්‍රී ලාංකිකයින් විදිහට අපි එකට එකතු වෙලා මේ දේවල් ගොඩනැගිය යුතුයි. අපි එතෙම් නාලිකා විදිහට වගකීමක් විදිහට මේ රාජකාරිය අපි පවරගෙන සිද්ධ කරමින් සිටිනවා සහ ඔබට සාක්ෂි සාධක සහිතව ඒ අදාළ ස්ථානවලට ගියොත් දැක බලා ගන්න පුළුවන් නෙතෙම් නාලිකාව කරලා තියෙන දේවල් සම්බන්ධයෙන්. හැබැයි අපි විතරක් මේ රාජකාරිය මේ විදිහට සිද්ධ කරලා වැඩක් නැහැ. අපිත් එක්ක සියලුම දෙනා ශ්‍රී ලාංකිකයින් විදිහට අත්වල් බැඳගත යුතුයි. සියලුම දෙනා මේ දේවල් ගොඩනගන සංවාදනය කරන්න සහ මේ දේවල් ආරක්ෂා කරන්න මේවා අපේ උරුමයක්. මොකද මේ දේවල් එක ඉස්සරහට ගියොත් තමයි ශ්‍රී ලංකාවේ තියෙන ඉතිහාසය පවතින්නේ. නැගිනහිර පළාත සහ උතුරු පළාත කියලා කියන්නේ ලංකාවෙන් වෙන් වූ ප්‍රදේශයක් නෙමෙයි. ඒ දේවල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් බලධාරීන්ගේ යොමු විය යුතුයි. ඔව් පැහැදිලිවම සඳහන් කරනවා නම් මේ උතුරු නැගිනහිර සම්බන්ධයෙන් අවධානය යොමු වෙදී අවසාන වශයෙන් net fm බැලුම්ගලින් නද ඔබට සඳහන් කරනවා ඇයි අපි යුද්ධයක් කරේ රට රැක ගන්න අවශ්‍ය නිසානේ යුද්ධයක් කරේ අන්න ඒකින්ද කරුණා කළා ඒ යුද්ධයට කැලලක් කරන්න එපා as is must lay ජීවිත දන් දීපු මිනිසුන්ට අති වීරෝදා රණවිරුවන්ට අවමානයක් කරන්න එපා අන්න ඒ නිසා රටට ආදරෙන් ගමනක් යමු එතකොට තමයි තිබෙන්නේ මෙන්න ශ්‍රී ලංකාව අපි රැකගත්තා කියලා මේ රට ලෝකෙට අරන් යන්න පුළුවන්කම තියෙන්නේ අන්න ඒ වගකීම අපිට තියෙන්න ඕන ඒ වගකීම් වගකීමක් විතරක් නෙවෙයි යුතුකමක් විය යුතුයි සෑම දෙනාට එහෙනම් අපි ගිහිල්ලා එනම් මම දිනිත මම චාමික ජනතා සේවයට dedicated to serve the people.